මේ ඒක නේ බා මේකේ අවුරුදු කුමාරයෝ නිසා අපියෝ ගණන් ගනීද බා බලමුකෝ බලමුකෝ මුළු රටේම අවුරුදු කුමාරයෝ වෙන එක පොඩි කෙලියක්ද බා දුව අර තැක්ටි ගන්න හරි ඒ ටික පස්සේ ගමු අර ප්‍රමේ කටි ඔක්කොම ඉන්නවනේ යමු 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 ලංකාවේම අවුරුදු කුමරිය අපිට කොච්චර ආඩම්බරයක්ද පිළිගන්නේ අපිට ලොකු කීර්තියක් ගමට ලොකු කීර්තියක් හන්සි දුවේ උඹේ අම්මට කිරි නැති වෙලා දවසක් මගෙන් කිරි බිව්වා මතකද එදා මම දැනගත්තා උඹ මෙහෙම జగතේ එකයි කියලා ඇත්තදම්මේ ආ මම මගෙන් අහලා බලපන් මම මේ කට කහනවට කිනව නෙවෙයි අනේ මන්ද බං මට මතකක් නැහැ බිව්වා වගේ සද්ද නැතු ඉඳහන් උනි හොයි ඔව් ඔව් බිව්වා බිව්වා කෙලීට හංසි කියලා නම තිබ්බේ මමනේ. ඒකනේ දැන් හංස දේනුවක් වගේ බැබිලි බැබිලි ඉන්නේ. අම්මෝ ඇස් වහ ටිකක් පුච්චන්න වෙයි දන්නේ. හංසි දුවේ මං තමයි උඹට පංචායුධය හැදලා දුන්නේ. ඔය මොනවත්? කෙලීගේ කොටාලු මගුල් ගියේ දවසේ මමනේ මේ මුළු ගේම සැරසුවේ. ඇයි බං උඹට චක්‍රය කියලා දුන්නේ මමනේ? ආ මම තමයි මේකේ කන විද්දේ. ඇයි පොල් කට්ටෙන් නෑවෙත් මමනේ? නා තමයි. කෑක් ගහනවා මෙතන මේ සක්කිලි පඩි අරන් වගේ. ආමිලි තමෙ මුන් කියන විදියට අපි කෙලිට මුකුත්ම කරලා නැද්ද? ඒකනේ මහා පුදුම වැඩක් නේ මහත්ය මේක. දැන් නම් ඉතින් අමතකයි ඔක්කොම. අපි කරපුවා මතක නැහනේ. ඇත්තටම මට ඔයගොල්ලෝ කරපු කිසිම දෙයක් මතක නැහැ. නේද අප්පච්චි? ඈ අපි මුකුත්ම කරලා නැද්ද? ඕ මාමේ තේක නම් මෙලෝ රහන්නේ නැහැ ඕයි මං මුන්නේ මාන්නේ මාම එහෙම කියන්නේ මාම පව් මම මාම ආ පව් මේක යකෝ කසාය ගහන වගේ කසාය වගේ චරවත් දැකෝ මේ උම්බු අන්න බලපන් ඒ කදිලා දුවගෙන යන නිකන් මෙලු දුමනි ඡෝදේ වගේ කදිලා උන්නේ නැන්න මල එන්න බල බල සංයෙන් කදිලා මොකෝ උම්බු අයි 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 අර හන්සිට ගා ගීපු තරගෙන් අයි 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 හන්සි හන්සි පෙරදල් තොට පිස්සු දැකෝ හන්සි පෙරදිලා නෑ එන හන්සි දිනලා අවුරු කුමාරිලා අදා මේ අර ටීවී චැනල් වලින්ලුත් ඇහිලා සෙනක පිරිවරා සෙනක වෙක්ක පොකුරට මේ එන බයිස්කෝප් එකක් බං ඒ කියන්නේ හන්සි දිනලා හන්සි ගමට ඇවිල්ලා අද ඒක මට කිව්වා මචං ඒක මට කිව්වා ගමට ආව ගම මට ආදරය කියනවා කියලා යමා කලයි පාරින් යමා අන්නේ මං ගෙදවා මචං මාර මාර මොරල් එක යන්නේ මම හොන්නේ මේ රෝසයි හන්සිරගගේ අපච්චි අපිට කෙලිත් දන්න අපච්චි කෙලිට කමන්නේ හන්සින්න බේරගන්න අපි එක්ක මේ හදිස්සියේ ඔබට කියලා වැඩේ අලවේද මේ අහපන්කෝ මං හන්සිය බලන්න කොච්චර ආසාවෙන් ඉන්නේ කියපන්කෝ මාසෙකින් පස්සෙන් දකින්නේ අවුරුදු කුමාරයලා ඔටුන්න දාගෙන අනේ මේ රෝසා ඔබ ගිහපු ගම හන්සි නගා මේ කරට අරගෙන හන්සි නගා කරට අරන් ඔබ කද්ද ඔක්කාර බබා හම්බෙයි හන්සි නගා කරට හන්සි නගා නේ මම මට හම්බෙ මෙන්න වරෙන් යන්න මෝඩ කතාවන්නේ කියන්නේ රෙඩි ඇක්ෂන් ඔන්න අපි ඇවිත් තිනේ කොර ටීවී තුලින් ඉදිරිපත් කරපු ලාංකේය අවුරුදු කුමාර 2024 රණහන්සිගේ නිවසටයි. ඒ වගේම තමයි හන්සිය බැලීම සඳහා ගමේ සියල්ලම පෙළ ගැසිලා ඉන්න අයත් අපිට බලන්න පුළුවන්. හන්සි, ඔබට මේ ලැබෙන විජයග්‍රහණයකින් මොන වගේ අදහසක්ද තියෙන්නේ? මට හරිම සන්තෝෂයි. මොකද ලංකාවෙම එකනේ. ඔව්, ඔය විජයග්‍රහණය පිටිපස්සේ කවුද හිටියේ? වෙන කවුද? මම තමයි.
එතකොට මම මැණිකේ හිටියයි. ඉතින් මැණිකේ වැඩිපුරම හිටියේ කුස්සියේනේ. මම තමයි කෙලිගේ පිටිපස්සේ වැඩිම හිටියේ. ජාත්‍යන්තර මූවිස් වලින් ආරාධනාව බාර ගන්නවද? ඇත්තටම ඔව් බාර ගන්නවා. මොකද ඒවෙන් ගොඩක් වරප්‍රසාද තියෙනවනේ. නේද? බාර ගන්නවා බාර ගන්නවා. අංකල්, ඔය හංසිද? ඇයි? උඹට පේන්නේ එහෙමද? මම හංසිගේ අප්පච්චි. හංසිගේ අම්මට? හංසිගේ අම්මට? නෑ නෑ මං කියන්න හදුවේ. අපි වොයිස් කට් ගන්න ආවේ හංසිගේ අම්මගෙන්වත් අප්පච්චිගෙන්වත් නෙවෙයි. අපිට අවශ්‍ය අවුරුදු කුමරීගේ අදහස්. ඒකනේ අප්පච්චි, මැද්දට පයින් නැතු ඉන්නකෝ. මං කතා කරන්නම්. කෙල්ලේ, උඹට මතක නැද්ද ඒ කාලේ මං වීල් එකේ ඉස්කෝලේ එක්කයි යනවා? අයියෝ මතකයි මතකයි, මාර වදයක් නේ අප්පා. මේ තමයි ඒ වීල් එක වික්කද? හංසි, අපි දැක්කෝ ෆයිනල් රවුන්ඩ් එකේ ඉදිරිපත් කරපු නර්තනය. ඒ නර්තනේ අපි කාගේ සිත් ඇදගත්තා? මොකද්ද? අයියානේ ඔයාලා මෙහෙම මෙහෙම නැටුවේ. අනේ ආ එක්කලා පෙන්වන්නකෝ. අනේ මට ලැජ්ජයි. හංසි නගා! කවුද බං මේ කොට්ටෝරු රැළ? හංසි නගා! ඔයා අද හරිම ලස්සනයි. සුරංගනාවියක් වගේ හංසි නගා. සුදීර සුදීර. ගම්මේ ගේටල් දෙපන්. රේටින් වැඩි වෙයි. එක කැමරාවේ හොඳේ ගෙන මොනෝ කරන්න. ඔන්න මං අල්ලනවා. හංසි නගා, අද ටීවී channel උත් ඇවිල්ලා. ඔය ගෙදර කට්ටියත් ඉන්නවා. ගමේ මිනිස්සුත් ඇවිල්ලා. මගේ යාළුවෝ ටිකත් ඇවිල්ලා. මොකද රෝසයි? දියු මගුලක් අය මේ කරන්නේ. හොයි. අනේ හංසි නගා, අවුරුදු කුමාරයෙක් වෙලා ඇවිල්ලා ඉන්නේ ඔයි. ආ බල්ලෝ. ඔල සිරිදාසයෝ. තොර පේන්නේ නැද්ද ඒකෝ? මේ නිකම් නිකම් අවුරුදු කුමාරියෙක් නෙමේ. ලංකාවෙම එක එක එක. අම්මගේ වුණු. ඉතින් බං හංසි නගා, උඹේ මේ මන අපි දෙන්න තවත් මේ වගේ සුන්දර අවස්ථාවක් වෙලාවක් තියේද බං? ආයි තාමත් අවුරුදු ගමින් කියපන් යකෝ. ඔව් බුද්දෙන් මෙතන මැරෙනවා බපුව පෙල්ලා. බොලමෙ මොකක් ගැනද දොඩවන්නේ? මේ රෝසයියයි හංසි නගයි මෙහෙම මෙහෙම වෙන්න යන්නේ. මෙහෙම මෙහෙම හංසි නගා හැමෝටම හැෙන්න කියන්නවා මට මනාපයි කියලා නගා. හංසි, ඒ ගැන මොකද්ද ඔබේ අදහස? නුඹ සඳක් වෙලා පායා මට එළිය උණු වගයි. නුඹ සඳක් සේම පෙසයයි මට ඉතිරි කළුවරයි. මගේ මතක එපමණයි මයිතින් යන්න ගනුපා මට යන්න අවසරයි. මට අරන් යන්න ඇත්තේ ඒ මතකය විතරයි. දන්නවද ඒ කවුද කියලා? ගමේ උන්නම් වෙන්න බෑ. අවුද්ද කුමාරි සංවිධානය කරපු චැනල් එකේ ලොක්කගේ පුතා. අපේ කීට වහ වැටිලා. ඒකි කැමතිද? අපේ කීනම් කැමති නෑ. වෙහෙසුන බෑ. ඒක දියෝපු දිවිල්ලට එහෙම දෙයක් පෙවුනෑ මට. ඒ රෝසා, හංසි රගා අපිව මගේ හැරලා අන්න අරුන් ළඟට ගිය කවුද මං උන්? අදමයි දැක්කේ. ඒ ඔලම වුන්දලා හන්දි අනුගේ සල්ලි වලනේ වැඩිලා ඉන්නේ. ඉතාතා ගනි මන් රෝසා අයියේ. යාවල් දෙයකට බොල හදිරියා අවධානයෙන් ඉන්න පහුන් දෙන. මහත්තයලා මෙහෙත් ආවද? How sad, dancey darling. Oh, that is so beautiful. එහෙම නේද ජැකි? දැක්කම ආස හිතෙනවා. කවිනාෂ්. රොකි බේබිට හංසිය බලන්න ඕන කිව්වනේ. බේබිට ඊය නිඳ ගියෙත් නෑ. ඔයා දිනපු වෙලාවෙ ඉඳලා. එහෙම තමයි ජෝනි. ලස්සන දේවල් මගේ ඇහැට වැදුනහම try කරලා බලන්නමයි හිතෙන්නේ. ආස හිතෙනවා. එන්න මහත්තය ඇතුළට යමු අපේ අපච්චිලට හඳුන්වලා දෙන්න. අවිනාශ්. Bloody idiot. Rocky baby මෙහි. ලයිට් දෙන්න මොන වැඩක්? සුදිර zoom කරපන් ඒ.
Rocky baby. Suranji වැඩ ටික ලස්සන්ට කෙරීගෙන යනව නේද? ඔව් ඔව් baby. හෙට මේව තමයි headlines වලට තියෙන්නේ. Nice nice. අපච්චි මේ දන්න මැනික මට කොහොම විස්තරේ කිව්වා. මම දිනනකොට හදවතින්ම සතුටුන කෙනෙක් තමයි මේ මහත්තයා. අනේ ඔව්. අපි එහෙ ඉන්න කාලේ අපිට සෑහෙන්න උදව් කරා. අනේ කොච්චර දෙයක්ද මහත්තයෝ. ඇත්තටම මහත්තයා වගේ කෙනෙක් අපේ ගෙදරට ආපු එක හරි වටිනවා. නැත්නම් මැනික. Nice uncle. Nice. ඒ වචනේ අහන්න ලැබිච්ච එකත් මට සතුටක්. එහෙම නේද ජැකී? අනේ මේ ඇත්තටම කියනවා නම් මහත්තයෝ මේ මහත්තයාගේ channel එකම තමයි මම මේ ගෙදර බලන්නේ. පච්චි. නැත් මේ ක්‍රිකට් මැච් වගේ ඒවනම් වෙන channel වල බලනවා. හැබැයි වැඩිපුරම බලන්නේ මහත්තයාගේ channel එකේ වම විතරයි. හරි හරි එන්නකෝ එන්නකෝ. තේනම් ගෙට එන්නකෝ. එන්න 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 එන්න. රෝසා මුල්ටි කාවේ නම් හොදකට නෙවෙයි. මට වවන්නේ නැහැ මේව දැකලා. අමි ගමේ උන් ඉන්නේ නැහැ නේද මම බලන්න හන්දිනක අමි එක පණේගෙන ගලංගද්ද පණේගෙන නැහැ මට නම් මල පැනලා ඉන්නේ නැලබුදු මුන් සෙට් එකටම හා 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 තාසා මොකද මොකද ඔය කලබලේ ආ මම හන්සිව ලංකාවේ ජනප්‍රියම නිලිය කරනවා ඒකට දැන්ටමත් වැඩ ගොඩක් ප්ලෑන් කරලා තියෙන්නේ නේද ජැකි අනේ කොච්චරකද්ද මහත්තයෝ අපේ බේබි මේ ප්‍රධාන අධ්‍යක්ෂවරු පස් දිනක් එක්ක ෆිල්ම් පහක ප්‍රධාන නිලියට හන්සිව කතා කරලා දින්නේ. බැරිද මාවත් පුඩි කැලේකට දාලා දෙන්න. නිකන් මේ හාමුහත්යේ කිචර්තයක් වගේ. ඒ විතරද? කොටස් 1500ක මෙගා ටෙලි නාට්‍ය 3ක ප්‍රධාන නිලිය විදියට කතා කරලත් ඉවරයි. අපෝ මහත්තයෝ කොටස් 1500ක් යනකොට මේකයි ළමයි හදලා තියදී. හැබැයි ඉතින් එතකොට ළමයි එක තමයි රඟන්න වෙන්නේ. ලංකාවේ ප්‍රධානම කමර්ෂල් 10ක මැඩම්ව දාන්න මේ දැන් එන ගමන් තමයි අපි ඇග්‍රීමන්ට් සයින් කරේ. හන්සි මැඩම්ට බොස් එහෙ අපාර්ට්මන්ට් එකකුත් අරගත්තා. ඒ විතරක් නෙමෙයි හන්සි බේබිගේ ට්‍රාන්ස්පෝර්ට් එකට රේන්ජර් එකයි ගාඩ් එකට වාහන දෙන්න ලෑස්ති කරා අපි රොකී බේබි. ඒව ඔක්කොම දෙන්න අපේ බේබිට සලකන්නේ නැවෙයි. අවිනාශ් කන්න ආසම කෑම වර්ග අඳින්න ආසම ඇඳුම් වර්ග යකෝ දන්නවනම් අපි මැනිකියවත් යවනවනේ මොකට හරි අනේ මට එහෙම අවශ්‍ය නෑ මහත්තයා. පිස්සුද? උඹට අවශ්‍ය නැතුනට අපිට අවශ්‍ය නැද්ද මැනිකේ? ඩාලින් හන්සි, ඔයා ට්‍රයි කරලා බලන්න. ආසෙ හිතේ. බලන්න ඔගේ ඩැඩිගේ දෙය. කෑදරකම. දුව, තේයු දෙන්න ගත්තාම දෙන්නේ එකපාරයි. ඒක අපි ටක් ගාලා ගන්න ඕනේ. නැත්නම් ඒකට වෙන කෙනෙක් අත ගහන්න පුළුවන්. හිටපන් දෙයියෝ උතන්ට වඩිනකම්. එමු. අදෝ! මොනාද රෝස ඔයා මේ කරේ හන්සි ඔයා මට වෙච්ච පොරොන්දුව අමතකද හන්සි ඔයා මේ වගේ වැඩ කරාම මට දෙපාරක් හිතන්න වෙනවා රෝසා එම කරන්නුනේ ඔයාගේ මේ ජරා හැසිරීම හින්දා ඔයා මාර කෙල්ලෙක් නේ හන්සි මොකද දැන් මගේ හැසිරීම මාව තඹ දොයිතුවකට මායින් නොකර මෙන්න මේ ගෝතයව ඇතුළට අරන් ගිහිල්ලා කරපු සෙල්ලම් ටික මම දැක්කා ඇයි උඹට ඉර්සියාද ඉතින් පලයා යන්න මේ මාමණ්ඩි මාමණ්ඩි රෝසා අපි අමුබ යන්න මේ හන්සි රංගේ සල්ලි වලට රැවටිලා ෂා මරුවා මං ගැන හිතන් ඉන්න විදිය වේඩ මිනිත් හන්සි ඩාලින් කවුද මේ බුවන්තයා මේ අපේ රෝසා ආදරය කරන කෙල්ලෝයි රෝසා ආදරය කරාට හන්සි ආදරය කරන්නේ නැහනේ උන්ට කියන්න අපි දෙන්නගේ තියෙන සම්බන්ධය ගැන ඇති හොඳටම ඇති මගේ ලස්සන දවස නාස්ති කරන්න නැතුව යන්න හැමෝම මෙතනින් බේබිට හරියට සැලකුවේ නැත්තම් හන්සිගේ එක හීනයක්වත් හැබෑ කරගන්නම් බැරිවි මට ඕන නැති මගුලක් නෑ ඔයි දැන් මෙතනින් යන්න වෙන්න අපි අලුත් අවුරුදු කුමාරි හවු සෑඩ් හන්සි මෙච්චර දුර ඉඳගෙන ඇවිල්ලා පරාජය පිළි අරගෙන යන ජාතිය මිනිහෙක් නෙවෙයි මම මම කොර ටීවි ඕනර් ක්‍රිස්ටෝපර්ගේ පුතා රොකි බායි ඔවා මන් නිසයි හන්සි අවුරුදු කුමාරි වුණේ මේ තරගෙන මිනිස්සු ගොඩක් සල්ලි දීලා පොර ගෑවා සුරංජී
කැමරා ලෙන්ස් එක වහලා මයික් එක මියුට් කරා. ඒ හවුසෑඩ් බණියම ආදරවන්තෙක් නම් මං කියන චැලෙන්ජ් එකට එකතු වෙයන්. කියපන්. අපි ගේම් එකක් ප්ලේ කරමු. ඒකෙන් දිනන කෙනාට හන්සි වයිති කරනවා. රෝසා එපා. එපා මට බෑ රෝසා මට බෑ. සෙල්ලම් බඩොක් කියලා හිතුවද? බය වුණානේ. How sad. නෑ රෝසා එපා. මෙයාලට සල්ලි තිනවා මෙයාලා දරුණු මිනිස්සයෝ. මං කියන දේ අහන්න. ඒ රෝසා මේ හන්සි රංගි කියන කතාව ඇත්ත බං? මේ මුන්ට හොඳට සල්ලි තියෙනවා. මුන් අපිව ගොනාට අන්දන්න හදන්නේ. ඔට්ටු සපා රෝසා ඔයා පෙරදුනොත් මම වහබනවා මැනිකේ හරි හරි ඒ කාලේ මමත් ඔහොමනේ රෝසා එක්බාර ඔබ චැලෙන්ජ් එක කියපන් රෝසා එපා ඒගොල්ලෝ ධර්ම මිනිස් රෝසා හරි එහෙනම් අපි රේසින් කාර් තරඟයක් තියමු රේසින් කාර් පදින්න දැන්න දෙයක් මුන් ගොඩේ උනේ හරි හරි අපි ඔරු පැදීම තරඟයක් තියමු මුන් කොයිද බං ඔරු පැදලා තියෙන්නේ මුර ඔත්ත පිටින් ගිලිලා මැරෙන්නේ අවුරුදු ළඟේක අපි අවුරුදු තරගයක් තියමු අප්පච්චි ඔයාලා පිස්සුද විකාර කියවන්නේ නෑ බමට ජූලියට් වගේ නිකන් කියුණා දවසේ අප්පච්චි එහෙනම් අපි බිත්තර අල්ලමු බිත්තර අල්ලපන් තෝගේ මං ඉනෆ් ආසිතේ උඹල ඔක්කොටම ඇහැව්වා අපි කබඩි මැච් එකක් ප්ලේ කරමු හරියටම තව දවස් දෙකක බැහැ තව දවස් දෙකකින් අවුරුදු උදා වෙනවා. ඒ උදාවත් එක්ක මම ඔයාගේ ඩෝට වරන් එහෙ යනවා. සුරංජි එදාට සේරම් ප්‍රෝග්‍රෑම්ස් නවත්තලා මේ ගේම් එක ලයිව් දීපන්. හරි. අපි එහෙනම් ජයටම මගුල් කමු. අප්පච්චි මොනවද මේ කියවන විකාර? නෑ නෑ මං කිව්වෙ තරගේ දිනුවාම. රෝසා මේ වැඩේ දැම්ම නවත්තන්න. කදිරා රෝසා එදාට මල් වැඩි ලෑස්ති කරපන්. මුළු රටම බලන් ඉන්නකොට මං හන්සිව කැඳන් යනවා. දීනා අපි දැන් මොකද කරන්නේ? බස් කීපු විදියට අපි ගමේම ඉඳලා එදා දවසට කබඩි මැච් එක ලයිව් දෙමු. පට්ට රේටින් යන වැඩක්. අපි හෙඩ්ලයින් දාමු රොකී ආදරය දිනා ගැනීම සඳහා කබඩි බිමට. ඉතින් අපි එතකන් කොහෙද ඉන්නේ? හරි හරි මම මේ ගෙදර අංකල් කරා ටෝක් කරන්නම්කෝ. ලක් කොයින්ස් විනාඩි 5කින් ඔයා දිනපු මුදල් අතට ගන්න හැකි. පැය 24ම ඔයාට කෑෂ් විත්ඩ්‍රෝ කරන්න පුළුවන්. ප්ලේ කරන්න ආසහිතන ගේම් එකක්. වින් කරන්න මුදල් ලැබෙන චාන්ස් එකක්. ලක් කොයින්ස්. මේ කබඩි කියන්නේ අර මෙහෙම වලල්ල ඇතුලේ දන් සෙල්ලම් කරලා අර මෙහෙම විසි කරන තරගෙද විසි කරන අනේ ගොනු පිස්සු දෙයකෝ ඒවිල්ලා රෙස්ලිං බං අර අපි අර හන්දි කඩින් ගැලලා සීඩී බලන්න අර සීඩී අයි බං අර සීඩී බලන්න හොරෙන් හොරෙන් බලන්න සීඩී ඒව නෙමෙයි ඒව නෙමෙයි යකෝ අර ගහගන්නේවා බං මේ මොනවද බරෝසයි කබඩි කියන්නේ කබඩි කියන්නේ බං අපි අර කතා කරගත්ත ඒ චැලෙන්ජ් එක ඒකනේ අර මේ කබඩි කියන්නේ මේ කබඩි කියන්නේ මේ
ඒ කබඩි කියන්නේ කබඩි කියන්නේ දන්නේ අර මේ මේ කාවඩි 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 උන් එක පෙරහැර යන්න දුන් එක මම මේ තනගේ ගැන කිසිම දැන් ගන්න දුනේ බං මම තනගේ අරගෙන තියෙන්නේ කියලා හැමදාම කියලා තෝ දැන් කියන්නේ තෝ තේ වෙලා කියන් තිබ්බනේ කොහෙ යන්නේ උඹ උන්ගේ කන උනේමනේ හිටියේ ඈ පොන්න බෙස්ස නෑනේ ඉමින් කියපන් කියලා එනවා මේ උස්සක් වහින්න එහෙම තමයි බං මං ඒ වෙලාවේ ෆුල් අන්දොස් කොන්දොස්ලා ඉඳි යාර හන්සි මාව ගණන් ගත්තේ නෑනේ බං මේක හරියන්නේ නෑ බං අපි උන් එක සමාදාන වෙලා ප්‍රශ්න විසඳමු කදිරා උඹට පිස්සුද බං ආ මතකද ඌ කියපුවා ආ නියම ආදරවන්තයෙක් නම් එහෙම බෑ කියන්නේ නෑ කිව්වා මතකද හන්සි සර කොහොමද මම නොන්දි ඉන්නේ බං ඒ බං ඌ උඹව ඇන්දුව බං බලපන් අන්දලා ඌ උඹේ කටින් මුත්‍රේ ගත්තා මේ බලපන් කොච්චර ආදරේද කියලා හන්සි හන්සිම කිව්වනේ එපා කියලා අනිත් එක බං හන්සි උඹට ආදරේ නම් එච්චරයි ඔව් නෑ නෑ කදිරයා උන් දැනගන්න මගේ ශක්තිය මගේ ගැම්ම දැනගන්නද බං ඌ ඔව් ආ පොඩ්ඩයි හිටපන් මම අශෝක මාමෙන් කබඩි ගහන හැටි අහන් ඉන්න ආ අශෝක මාම දන්නව මචං ඌම දන්නව මේ ඔබ තනියෙන් යන්න එපා මං එන්න ඔබ වඩාගෙන යන්න මම යන්න මං එන්නම් බං මම යන්නම් බං උඩ පුළු මේ මේ වගේ උන් එක කොහමද යකෝ කබඩි ගහන්නේ හිතපන් ඔබට වඩාගෙන තමයි මම කබඩි 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 හරි හරි ළඟනේ නයිස් 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 කෝච් නයිස් හරි පරිස්සමට එන්න ඔකේ බයි ඔකේ බේබි අපි මේ කරන වැඩේ නිසා channel එකේ නමටයි වාගේ දැඩීගේ නමටයි මොකක් හරි black mark එකක් කරනොත් එමුකද කරන්නේ මොන වැඩේද ජැකි වැඩේදි කියලා අහන්නේ අර මේ අවුරුදු කුමාරියක් පන්නන් එන ඉඳන් මේ අර ගමින කාවයු සෙට් එකක් එක්කව challenge එකක් දාගත්තේ how sad ජැකි ඒව negative marketing ජැකි ඉක්මනට ලංකාවේ viral වෙනවා ෂේන් එතකොට අපි ඔක්කොම ලංකාවේ ප්‍රසිද්ධ වෙනවා ජෝනි තේරුණාද නයිස් නේද ඒ කියන්නේ මේකේ අරමුණ කෙල්ලව දැලේ දාගන්න කිව්තර නෙමෙයිනේ අන්න රයිට් චාලි ඔයාට තේරුණා එක ගලයි 2 birds චාලි 2 birds මේ දවස්වල ලොකු මහත්තයත් රටේ ඉඳ හොඳයිනේ ඩැඩි මටත් කෝල් කරා ජෝනි මං ආස කරේ නෑ අපි මැච් එක ඉවරලා ගිහින් ඩැඩි එක කතා කරමු හොඳේ මේ යන විදිහට ලොකු සෙයිත් දන්නා ඉක්මනට හැම සෝෂල් මීඩියා එකම මේ නිවුස් එක මේ අපේ කබඩි මැච් එක බේබි මම කබඩි වීඩියෝස් ටිකක් බැලුවා මේක හිතනට වඩා අමාරු වැඩක් රයිට් 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 ඔව වැඩක් නෑ දැන් මම සුපිරි කෝච් කෙනෙක් ගෙන්නවා එයා දැන් එන ගමන් සුපිරිනේ නියමයි බේබි සලාම් රොකි බයි රොකි බේබි ඔයාගේ කතාක් ලොකු වෙලානේ මොකද අවිනාශ් වට අදාළ නැති දේවල් නේ අවිනාශ් හොයන්නේ. ඔයා දකුණු වත්තෙන් ගොඩක් වැඩ ගන්නා වගේනේ. බේබි, තැඹිලි ගඩියක් බොමුද? උඩ බලන්න ක්‍රිෂ් පොඩ්ඩක්. තැඹිලි තියෙනවද? නෑනේ බේබි. වාගේ යට තැඹිලි වල්ලා තමයි බාල අපිට බොන්න වෙන්නේ. තේරුණාද? අනවශ්‍ය විහිළු කරන්න එපා හොඳේ. ඇයි ඔබට කලින් නොකුවේ රෝසත් එක්ක සම්බන්ධයක් තියනවයි කියලා? මට බය හිතුණා මේ අම්මලා මොනවා හරි කියයි කියලා. ඒත් මේ ගැන කලින් කියලා තිබ්බනම් අර රොකීද මොකද්ද කියන්නේ? ඌට මං කියනනේ ඔබට එකෙක් ඉන්නවයි කියලා. එහෙම වුණා නම් අම්මා හිතනවද මං අවුරුදු කුමරිය වෙයි කියලා? මතක නැද්ද ඌ කියපු දේව? ඒක නම් ඇත්ත. අප්පච්චිට මා පුදුම කැක්කුමක් නෙවෙන තියෙන්නේ. අයියෝ අප්පච්චි නම් අර යකාගේ සල්ලි වලට පිස්සු වැටලා ඉන්නේ. කතා කරලා වැඩක් නැහැ එයා ගැන නම්. දැන් ගමේ උන් මේ තරගේ පෙරදුනොත් ඔබ අරුන් එක්ක කොළඹ යනවද? අනේ පිස්සුද මම යන්නේ. එහෙම නු තුන් අපිට වෙඩි තියයි බං. වා මම අරන් තිනවා ඌට. අනේ මේ නිකන් හිටං. ඉරේ විලංගු වැටෙන්න හදන්න නේතු. හලෝ රොකි පුතා. හලෝ. සැප්ලින්. How are you? Bye bye friends. That you. මේ මගේ ටීම් එක. ජැකි. ජොනි. ෂේ. අරේ. කොහොමද? චාලි. ෆිෂ්. ස්ටෙෆිෂ්. මේ මගේ ටීම් එක. ආ. මේ අවිනාස්. Hi sweetie. අපිට පොඩි කාලේ නේද පුතා වැටිස් වලට තියෙන්නේ අනිවාර්යෙන් කෝච් මේක මට තරංගයක් විතරක් නෙවෙයි මේක මගේ ගෞරවය රැක ගැනීමක් මගේ පවර්ස් පෙන්වීමක් සහ මගේ ආදරය ලබා ගැනීමේ දැවැන්ත සටනක් කෝච් කිසි දෙයකට බය වෙන්න එපා රොකී පුතා මං වැඩක් බාරගත්තොත්
ආයි දිනවන්න මිසක් පරද්දන්න නෙමෙයි. How sad. Oh, Jackie, ආස හිතනවා නේද Jackie මේක ඇහුවම. කබඩි ගැන මොකයි knowledge එක ඔයාලට තියෙනවද මීට කලින්? YouTube videos එහෙම බලලා පොඩි idea එකක් එහෙම තියෙනවා. අපි තියරියයි පැට්‍රිකලුයි දෙක එකට කරමු. ඒක තමයි මගේ විදිය. කොහොම හරි කෝච් අර ගමේ ඉන්න හෝතම්බුව ටික බල්ලෝ වගේ පාර දින්න ඕනේ කෝච්. පාර දින්න ඕනේ නේද? අවිනාශන්නේ. හැමෝම රෙඩි වෙමු. මොකද කාලය රන්හා සමානයි. හැබැයි හැමෝම යටට සපෝටර් අඳින්න ඕනේ. මොකද නැත්තම් කට්ටියගේ ලාවුල් ගෙඩි බහින්න පුළුවන්. කියන්න බෑනේ. කියන්න බෑ කෝච්. අනිවාර්යෙන් අනිවාර්යෙන්. නේද? එහෙනම් ගයිස්ලා සෙට් එකම වැඩේට. අශෝක මාමා කිව්ව රෝසයි අපි ගිහිල්ලා උන්ව අල්ලලා ආවොත් අපි අවුල්. අශෝක මාමා වෙන මොකක් කිව්වද ඔබට? තව කිව්වා උන් ඇවිල්ලා අපි වැල්ලුවත් ඒත් අපි අවුල්. යකෝ දැන් අපි ගිහිල්ලා උන් ඇල්ලුවත් අපි අවුල්. උන් ඇවිල්ලා අපි ඇල්ලුවත් අපි අවුල්. හරි තහම් මොනාලද තාස මූමේ කියන්නේ ඉඳගෙන? මොකද්ද බම් පැතුම ගිහිල්ලා හරියට අහගෙන වරෙන්කෝ. අයියෝ 10 වෙනි පාඩට තැන්නද කියන්නේ? මගේ දනිසුත් ගෙවෙනවා අයියේ. මෙමණ දනිසුත් මං යෙවෙන්නේ. මොකක් කුකුලි යන්නේ අපි කඳිරනේ මං. ඉතින් මං පැතුම් මල්ලි ඕක ගිහලා පොලේක ලියම් වරෙන්කෝ. ඈ රෝසයි මට මලපොතේ අකුරක්වත් බෑනේ. ඔයා දන්නවනේ ඒක. තුන් උනතක විතරයි. කිද්ද බම්මු. ඈ ඒ රෝසා. ඒ මේ මට කියන්න අමතකුණානේ බං. කියපන්. මේ අන්න අරුන් ටික කොළඹින් හොද පුහුණු කාරයෙක් ගෙනල්ලා අන්න තරගේ පුරුදු වෙනවා. ඈ මේ අර වලේ පිටේනේ මං දැක්කා. ආ තෝක මැච් එකෙන් පස්සේ කිව්වන් තවස්සෝ. මේ බලාංගු චාසන් දැන්නේ මූ මේව කියන්නේ. ආ මම ගිහිල්ලා උකුම් ඔක්කොම ගහනවා. ආ ආ ආ මේ 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 ගහ ගන්නම දඟලන්නේ පාපම් තාස. ඔබට පිස්සුද? මේ අපි ගිහිල්ලා වැඩි හොරාට බලන් ඉන්න. අසෝක මාමා තව දෙයක් කිව්ව රෝසයි. අසෝක මාමත් එක්ක තව බුදිය වෙනින් ගිහිල්ලා. ඒ කදිර මව ගන්න ඕකෝ. ආ ඔබ ඉස්සෙල්ලා මේ හොඳට කයි වර ගෙවිනේ. ඔබට දැන් මේ මා මතක් උනේ. මේ මන්ද තුවත් බෑ තුවත් බෑ තොට. අපි හැම තිස්සෙම ප්‍රතිවාදියාගේ ටාගට් එක වෙනස් කරන්න ඕනේ. මෙන්න මේ වගේ. අපි හිතමු මගේ ප්‍රතිවාදියා ඔයාලා කියලා. දැන් ඔයාලගේ ටාගට් එක තමයි මාව අල්ලගන්නේ. මේක මං දන්නවා. ඉතින් මම මොකද කරන්නේ? මේ පැත්තට ඇවිල්ලා නිකන් වටපිට බලනවා. මම පෙන්වන්නේ නැහැ මම ආවේ ගේමට කියලා. උන් මොඩියු නිසා මගේ ගේමට අවු වෙනවා. ඊට පස්සේ ටග් ගාලා අපි ගල් ආඳා වගේ ටැප් කරලා මල්ටිය ගහලා අපේ පැත්තට පයින්නවා. සිම්පල් නේ. කෝච් චැප්ලින් මේ වාට පුළුවන් ද අපිට ඔය කියපු දේවල් කරලා පෙන්වන්න? එතකොට කට්ටියට ආසෙ හිතේ ඉනේ. අපෝ කෝච් අපි ආවල් ලගත්තනේ. උඹලට ටෙක්නික් ටික කියලා දුන්නේ නැත්තම් අල්ලගනින් බල මගේ නැට්ට. ඒ ඒ අත කිච්චි බං. දර පල්ලා බං. ආව ජෝක් එකට ගන්න එපා හොඳේ. වල යන අනිත් ටෙක්නික් එක කියලා දෙන්න. මට ටෙක්නික් එක වල ලැජ්ජ නැලේ බං. ජැකි ජැකි මාත් නව තද කරගෙන හිටියේ ජැකි. කොචුරුණත් ඒ මගේ යාළුවේ. දුන්ගේ වැඩ එදාට උන් අපිට හොඳට සලකන්න ඉන්නේ. කදිරා මේ හරියන්නේ නෑ බං. අපි තර වගේ හොඳ ගුරුවරේ ගේන වී බං. අනිවාර්ය අනිවාර්ය නැත්නම් අපි එදාට පීචන් වෙනවා. මදක් වුණා එයි බං. හැන්දනි මාමා. ඇන්තනි මාමා මොන මොන බේපද්දියක් ඔය ඇන්තනි මාමා කපලි සෙල්ලම් කර නැද්ද? මම ඇන්තනි මාමගෙන් එදෙන ඇන්තනි මාමනේ කානක් එනයි යන වෙලේ මම දැක්කා කපලි සෙල්ලම් කරපු පොතෝ එහෙකුයි සම්මානි පදකම් කොඩු කුන්තිනෝ දැක්කුයි කියලා. ඊගැනි මින් ඇන්තනි මාමා කබඩි වල එච්චර වැඩ්ඩෙක්ද? ඈ යකෝ මම හැම හිදිගම ඇන්තනි මාමත් එක කාලා ගහනවා.
යකෝ මෙච්චර පදක්කම් පුටෝ තියලා මං කවදාවත් දැක්කේ නැහැනේ බා. ඉතින් ගෝතේ තෝ කලි කියන්න තිබ්බනේ හවස් වෙනකම් හිටිය උලම වගේ. ඉතින් මං කඳිනු තනගේ ස්වභාවයෙන් දැක්කම මම මතක් වුණේ ඇන්තනි මාවගේ ෆොටෝ එක. මේ එනං ඉතින් තව යකෝ මෙතන ඉඳන් ඇට බෝද තම්බන්නද? යමං අම්මට උඩු වෙන රෑවේ. කරන් දෙයක් නැහැ මොනා කරන්නද නේ බා. රෝසයි අශෝක මම තව දෙයක් කිව්වා. අශෝක මම තෝ බැඳලා අශෝක මමගෙන් බබෙක් හදාගන්න. ජෝනි බෑ ජෝනි මේක කරන්න මට. එයා අපි මඩවලම මම බස්. මම ඉස්සර කොච්චර ලොකු චැප්පියන් කියනද? කබඩි 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 මගේ දක්ෂතාවයෙන් කිසි ප්‍රයෝජනයක් ගත්තේ නැහැ. හැබැයි මං කවදා හරි ඒ ප්‍රයෝජන ගන්නවා. ඇන්තනි මාමේ! ඇන්තනි මාමේ! කවුද ටාසනිය? ඉවිලත් කොහෙද හංගන් ලෝරි? ඇන්තනි මාමේ! මේ මගේ යාළුවෝ ටික අපිට ඕනේ ඇන්තනි මාමට කියලා ලොකු උදව්වක් කරගන්න. ඔයත් එක ගහන්න ආවේ නෑ, ෂොට් ගහන්න ආවේ නෑ, අපි ආවේ වෙන වැඩකට. හැත්තෑ එකේ දිස්ත්‍රික් චැම්පියන්, 71 පළාත් චැම්පියන්, 81 සමස්ත ලංකා චැම්පියන්, 84 ආසියා චැම්පියන්. අන්තිමට 2024 හොඳම බෙබාලා චැම්පියන්. රැග්නේ යබන් කතා කරලා මතක් කෙනෙකුට තනි කකුලට කෙන්ද පෙරලෙනවා. මෙච්චර දස්කන් තියාගෙන මම මේ මිලෝ රහක් නැති විදිහට මේ ඉන්නේ කොහොමද මාමේ? මාර කඩාවැදීමක් නේ බං. ඈ? ඒකේ. ඒ මාමේ. මම ධාර බූටක් කෑවා බං. කාගෙන්ද මාමේ? නියම ගුණමු. යකෝ බූට් කන්නේ කෙල්ලන්ගේ. මාමට කතාව කියන්න දීපයි යකෝ. කියන මාමේ? මම ආදර කරපු කෙල්ල 2005 හොකි චැම්පියන් එක පෙන්ල ගියා. එදා ඉඳලා කබඩි සෙල්ලම නවත්තලා නන්ස්ටොප් බොල්ල ගත්තා. මේ ඇඟ මිරිකුත් නම් ඉතින් බෝතල් 2000කට වැඩියෙන් පෙරලා ගන්න පුළුවන්. මම කෙල්ල නිසා කබඩියෙන් වතුවා. මුඹ කෙල්ල නිසා කබඩි පටන් ගත්තා. අන්න ඒක මගේ බොක්කටම වැදුනා වේග. ඒ කියන්නේ මම අපිට පුරුදු වෙනවා. ඒ ක්‍රීඩාව එසේ මෙසේ ක්‍රීඩාවක් නෙමෙයි. වැඩි කාලයක් නැති නිසා මං ගුරු මිස්ටි උඹලට කියලා දෙනවා. මුට්ටි කියන්නේ මොකද්ද මාමේ? වෙන අනිත් ගොඩ. මුට්ටිය නෙමෙයි යකෝ මුස්ටිය. මුස්ටිය. අනේ කදිරෝ මාමට කියන්න දීපන්. මාමේ කියන්න මාමේ. මගේ කීම උඹලා ඇහුවොත් කොළඹින් නෙමෙයි ඉන්දියාවෙන් ආවත් උඹලට දිනන්න පුළුවන්. අනේ නම් මම මාමේ කොහොම හරි මේ අපිට වැඩේ බොනු කරලා දියන්නේ. එහෙනම් වැඩේ පටන් ගමුද මාමේ නම්? හෙට වෙනකන් ඉන්න බෑ දැන් පටකෝ. ඒ ඒ අයියෝ ඉතින් මාමේ දන්නවනේ මේක මෙතන මේව තිබ්බම මට මේව ගැන බලකින්න බෑ කියලා. අනේ අනේ උඹලා. අනේ බුදු මාමේ මේව කරන්නේ බා මාමේ. ඔය රොකි බේබි කියන්නේ අපි හිතන තරම් හොඳ මිනිස්සෙක් නෙමෙයි. ගෑනු මාරු කරන්නේ ටී-ෂර්ට් මාරු කරනවා වගේ. මේ මගින කැමැත්ත ඇහුවා. අපෝ උඩිනමිස් මන් දන්නවා ඒක. මගේ හිතේ මේ මනුස්සයා ගැන කිසිම අදහසක් නැහැ. හොය හොය. කෙල්ල රෝසට ෆුල් ලැබ් වගේ. එයා මං වෙනුවෙන් මැරෙන්න උනත් කැමති දිනමිස්. දැක්ක නේද? හංසගේ ආදරේ තරම. ආ? ඔයාට කොහෙන්ද නම්බර් එක? මේ පැතුම් මල්ලි කියලා කෙනෙක් ඇවිල්ලා දීලා ගියා. මාස්ටර්ගේ නම්බර් එක කියලා. දෙන්නද? කෝ දෙන්නකො දින්ගිත්තක් එයාට. ලැජ්ජ නැද්ද රෝසා අනුගේ කතා අහගෙන ඉන්නේ? ආ අනුන්ගේ කතාව කොහෙද? මං ගැන ඔයගොල්ලෝ කතා වුණේ.
ඉතින් මගේ දේවල් මං අහන් ඉන්නේ බෑ නේද? ආයෙත් ආයෙත් හා එන්චයි ටිකත් ළඟද? දැන් ඉතින් ඔයාට වැඩ පෙන්නන්නේ එදාට තමයි. නැත්නම් ඉතින් අර මිනිස්සයා මාව අරගෙන යයි. අනේ උමුණ හිපාටුවෙද්ද? මේ තරගේ කොහොමත් අපේ රෝසත් දිනනවා. මට තද වුණොත් මං ඔක්කොටම නෙලනවා. අපි හෙට ඉඳලා කමලි මුරුදු වෙනවා හන්දිනගෝ. ආ හන්දිනක මෙතන අපේ ගුරුතුමත් ඉන්නවා. හෙලෝ කට්ටුනද කොයිද ඩිනමිස්? අයියෝ මොකද වුණා මම? ඕක සල්ලි හොරා ඒවා. අයියෝ අගම බෝතරයක් තියෙනවා අපි ජොලියක් දාමු යා. අපි අයිත් ගමුද? හන්සි බේස් ලෝකී බේබිට හන්සි මිස් එක ටිකක් කතා කරන්න. හෙලෝ මහත්තයා. හෙලෝ හන්සි ඩාලින්. ඔයා තාම නිදි නැද්ද? දැන් නිදා ගන්නවා මහත්තයා. තියන්නම්. මොකෝ මේ හදිස්සි? ඔයා දැන් මැච් එක වින් කරලා මාත් එක්ක කොළඹ යන්න බඩු පැක් කරගත්තද හන්සි? තාම තරඟ ඉවර නැහැ නේ මහත්තයා. අපි ඒක එදායින් පස්සේ බලාගමු. එදාට අපි දිනන විදිය දැන්ටම ප්ලෑන් කරලා ඉවරයි. ලොකි බේබි මේ දවස්වල මාර මොරල් එකේ ඉන්නේ. එදාට අපි ගේම ගහන්නේ තනී කර මොලේ. එදාට තමයි අපේ බේබිගේ ධර්ම මේ ගොඩෝච්චක දැනගන්නේ. දුව මම එසේ මෙසේ කෝච් කෙනෙක් නෙමෙයි. ලොකී පුතාට ගේම ඉල්ලපු කිසිම කෙනෙකුට හරි ගියේ නැහැ. මං අහලා තියෙනවා වැඩි කයිවාරු ගානාගේ කට විතරයි කියලා වැඩ නැහැ කියලා. අපි ඒක එදාට බලාගමු මහත්තයා. යා හෙලෝ. අනේ මාව නම් ගාව ගන්න එපා මහත්තයාට. මේ ගර්ල් ඔයාට එච්චරම කැමති නෑ වගේ නේද? අවුරුදු කුමාරි වෙච්ච ගමන් එයාට උෂ්ණ ගහලා ඔළුවට කෝච්. මං එයාගේ උණ බස්සල ගන්නම් මේ මැච් එක වින් කරාට පස්සේ. හරි හරි ඒව ඔක්කොම ඉවරයි. අපි පොඩක් අපිට අපේ කියා රැක ගන්නට කිසිම දෙයක් නෑ. එක බැම්මෙන් එකට බැඳෙනවා, එක පොකුරට එකට සිටිනවා. රාජකිරුළු පලන්දා පුරජ්ජුරු නටේ හැමට ඉලේ හඳේ එළිය ගෙනෙන රජ්ජුරුවෝ. සිරසට ඔටුනු පලන් මංගල්ලේ ජයපානෙන් මත්වන්නේ. රෝසා උඹ ඇන්තනි මාමට කිව්වද සුවරකටම අපි මේ කබඩි තරගයකට යන්න කියලා? ඔව් කිව්වා. අයියේ එහෙනම් මොකද බම් මේ ගමහර අදුහුවන්නේ? අපි හතිය කඩන්න ඕන කිව්වා. හතිය කඩන්න?
ගමේ බීරි බීල මේ මට දාර හති බං දුවන්න බෑ අයියෝ කොරාගෙන තමචර වඩා මේ ගාන 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 මේ ඕකට කියන්නේ නිකම් මොරල් එක ආත්ම ශක්ති වගුල් නෙමේ ආදරේ ආදරේ හංස වෙනුවෙන් දෙල්ලට තියෙන ආදරේ කොහොමද මේ කොච්චර දැමී මං කියන්නේ මේ ඇන්තනි මාමේ මේ මොනා කරත් අපි උන්ගේ තැනේ ගිහිල්ලා මේ වැඩේ කරන්න වෙන්නේ උන්ගේ තැනේ කොහේ තිබ්බත් මම කියපේ වැඩ කරපල්ලකෝ ඒකේ තමයි ති විශ්වාසය තියන්නේ නේද ඈ පුළුවන් නෑ කියන්න බෑනේ බං උන්ගේ තැනේ නේ ඔබ කියන්නේ කියන්නේ මොනා කරයි දන්නේ නැහැ අපිට නිවන් කොහේ තිබ්බත ඕලක් නෑ මම කියපේ විදියට වැඩ කරපල්ල දේ වා අපේ චැම්පියන් ඉතින් දෙයියනේ දෙයියා උතර මාර අමාරු බා මාර පැට්‍රිස් උනේ අතපය දිදෙනවා බා මගේ කොරෙත් ඇඩි බා නෙද්දස් හිතා විනාශුින් ගන්නේ අරේට බලය ඒ ගයිස් එහෙනම් දැන් ඉඳන් අපි රෙස්ට් කරමු හරි ඕකේ ජැකි ඔව් වාහනේ රෙඩි කරපන් ඒ කොහෙද නේද යාම උඹලට ආස හිතේ ජැකි වාහනේ රෙඩි කරන්න හරි සෙට් එකේ ලෙට්ස් ගෝ ආ ගෝ හරි 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 මෙහා ගන්න අපේ ප්‍රතිවාදියා කොච්චර දරුණු වුණත් අපිට අපි ගැන විශ්වාසයක් තබා ගත යුතුයි. ඒකට එකම විසඳුම අපේ ආත්ම ශක්තියයි. ආත්ම ශක්තිය. දැන් කොහෙන්දයි මම මේව ගන්න තියෙන්නේ? මේ නයි ගුණා. කොහෙන්ද මම හොයාගත්තේ අප්පා? යබෝ, තෝරුතෝන්නේ කඩෙන් පරිප්පු ගන්න වගේ කියලා. ආ? එහෙනම් රෝසා, උඹ කියම්බලන්ට කොහෙන්ද ගන්න තියෙන්නේ කියලා? අබ්බත් පාව අසරණ කරන. නෑ, මම කියන මම දන්නවා. මම කියනට හොඳයි. මාමේ මොම කියපන් කිව්වේ මොන රොස් මගර උඩේ තව අර හිරුණා අරුත හිරු පිටේ ගහපන් මොකද යකෝ හනිදම් මං උස්මනම් දෙන්නේ ගොයම් මැස නැහි ගාවන්න මේ එම් කරන්නනේ හේ තු මොකද කරන්නේ හොඳ ආත්ම ශක්තියක් ගත්තා ආපෝ තෝ ගන්න එක නවත්තපන් ඕක දැක්කම අපිට හිග් ගෑවෙනවා අපි ආත්ම ශක්තිය ගත්ත කියමුකෝ ඊට පස්සේ මොකද්ද වෙන්නේ මාමේ ඊට පස්සේ හයිඩ්‍රේට් නැමේ 100ක් උනත් කරේ තියන්න දෙන්න පුළුවන් අපේ මයිමට අනේ බම්මාමේ අපිට පෙන්නත් එක්කම ඉතින් ඔය ආත්ම ශක්තිය ඔබම ගනින් කොබං මුලින් මෙන්න මම ගන්න ආත්ම ශක්තිය ඔම්මෝ අත්තිම මාමේ අත්තිම මාමේ වැඩි හරියට ජොනි 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 බලන්න ජොනි අර රෝසයි හම්බඩේ ටිකයි නාකියෙක් දාගෙන ප්‍රැක්ටිස් කරන හැටි මාත්‍යා කරුණාකරලා අපේ වැඩේ අපේ හාඩුවේ කරගන් දීලා යන්න හරදරයක් කරන්න නෙවෙයි ආවේ ඔගොල්ලන්ට හොඳ මොකද්ද ජැකි ඔෆර් එකක් දෙන්න ඔෆර් එකක් දෙන්න ඔෆර් ඔෆර් කිව්වේ chance එකක් ගිල දන්නේ නේ chance එකක් මොන chance එකක්ද මෙහෙමයි අපි උඹලට 25000 ගානේ දෙනවා. උඹට 50000ක් දෙනවා. අද හවස තියෙන තරඟේ පරදින්න ඕන. අපි පරදින්න? බර කෙල්ලද වටින්නේ, සල්ලිද වටින්නේ, තරඟ දිනන එකද මොකද්ද වටින්නේ උඹලට? නෑ, මං හංසිද ආදරේ. බර කෙල්ලවත් ඕන්නේ. අර කෙල්ලකින් වැඩන්නේ. හරි. කැමති? බලන්න ජොනි හවුස් ෆෑන් නේද මම කිව්වේ මේ ගමේ උන් සල්ලි වලට හැඹරනවා කියලා පොඩේ ඉස්සු බයි යුලේ සල්ලි දැන් ගියාද ලැබෙනවද බෙහෙව් හා ඒක ලැබුණා අපි ආශි
Right. Let's go, Jenny. Let's go. Bye. Hey, Rose. Bye. 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 නියමයි රෝස අයියා අතේ සතේ නැතුව හිටි අපි පරදීමු ඈ සල්ලි මම්මුට ගහන්නද නැත්නම් උඹලා ගහනවද නැත්නම් ඔයා මොකද කරන්නේ මූට පොඩට ඇතුම ගොඩට වටේ දුබද වට 10 ඔව් දුබ පොඩ දෙ වැඩි ඔකත් අයිබර් රෝසම කැමතුනේ ඈ අයි මයිකට කැමතුනේ දැන් බං කැමතිත් නෑ බං මේ අපේ මාස්ටර් ඇහැක් ගෙවුවා මට ඒකයි මට මෙයා ඇහැක් ගැව්වා හා කියන්න කියලා ඇයි පිස්තෝලයක් තිබ්බද මං තිබ්බ කියන්න බෑනේ දැක්ක නේද ඔයාගේ සීන කුමාරයා සල්ලි වලට ඇඹරිච්ච හැටි බේබි ඔන්න මං කිව්ව ඈ ස්මාර්ට් ෆෝන් එකක් අලුත් කාර් එකක් ස්මාර්ට් වොච් එකක් වයර්ලස් හෙඩ්ෆෝන් එකක් කොහොමද මේවා ගන්න ගන්න ක්‍රමයක් තියෙනවද මේ හැම දෙයකටම විසඳුම 1xbet පහල තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන ලින්ක් එකෙන් ඔයාලට පුළුවන් මේකට ජොයින් වෙලා පදිරි ප්‍රොමෝ කෝඩ් එක විදියට භාවිත කරලා වැඩේ කරගන්න හැට පේන හීන මිනිවෙන් 1xbet ඔව් තව සල්ප මොහොතකින් තරගය ආරම්භ කිරීමට නියමිතයි. කම්පාසෙන් සූදානම්. අවුරුදු කුමරියත් සූදානම්. තරගකරුවත් සූදානම්. අපිත් සූදානම්. සියල්ල සූදානම්. ඔබත් සූදානම්ද? කෝරටිව් උත්සේ ලයිව් විකාශය වෙන මේ තරගය ජයග්‍රහණය කරන්න කවුද කියලා SMS කර වටිනා තෑගි දිනා ගන්න. රොකී විත් ඒන්ජල්ස් නම් අංක 1ද? රෝසෝ ප්‍රමුඛ එඩිතරයා නම් අංක 2ද සඳහන් කර 2123ට හැකි තාක් SMS කරන්න. මොකද තුමි දුකින් වගේ? මගේ දුව කැමති ඕනම දෙයකට මාත් කැමති. අපිට ඉන්නේ ඉතින් මෙච්චරයි නේ මේකේ. දුවගේ කැමැත්ත කියන්නේ ඉතින් මගේත් කැමැත්ත තමයි. ඔව් අපි තරග කරුවන් හඳුනා ගනිමු. හර්සන් පාක් අන්තයේ සිට රොකී විත් ඒන්ජල්ස්. ෂේන් Johnny Charlie Krish Jackie and Rocky Modu ante sita Rosa samaga editoreyo Tarsan දස පැතුම් කදිරා ඇන්තනි මාස්ටර් ඇන් රෝසා විනිසුරු ලෙස ගම්මේ වොල්බෝල් කණ්ඩායමේ විනිසුරු චමින්ද කුමාර මහතාද පැමිණ සිටිනවා ගමේ වෙනකමේ කපුටන්ටමයි ගහන්න මිතුර ගහන්න අත් කැඩෙන්නත් පුඩි එහෙනම් තවත් මොනවද බලා සිටින්නේ හන්සි පටංගමු 1 2 3 පටංග තරංගේ පටන් ගත්ත විතරයි මාස්ටර් ඇන්තනි ප්‍රතිවාදීන්ට බිලි වෙයි. පුහුණු කරුට එසේ නම් තරග කරුවන්ට කෙසේ වෙයිද? හරිද
අයිති ඔක කියන්න එපා. අයියෝ කදිර අර බලපන් අරු නිකන් බඩුව වගේ අතින් අත යනවා බං අර බලපන් උන්ට එන්න තිබ්බකනේ උන්ට තෝසා උඹ ලෙසි කල්ලන්න බෑ නෑගව ලිස්සනවා එහෙනම් අතු ශක්ති ගන්න ඔක්කොම අර වරක් වෙයි පෙට්ට සල්ලි වලට පෙරේත කමින් පරාද වෙනම රෝසෝ දිනින මංකෝ තම්සර මාව එපාද චැලෙන්ජ් එක දෙන්න. ඉතින් මං හිතනවා මහත්තයා මාත් එක්ක පොරොන්දුව ඒ විදිහට මිස්ටර් කරයි කියලා. අනේ ඔව් මහත්තයා දැන් මෙහෙන් යන්න කරුණා කරලා. මම යනවා හන්සි. තව මට පොඩි සර්ප්‍රයිස් එකක් තියෙනවා. මගේ ගානෝ ඒ දෙන්නගේ වෙඩින් එක කරලා දෙන්න. මං හිතුව මහත්තයා තව චැලෙන්ජ් එකක් දෙන්න යනවා කියලා අපිට. එනයි තින් ඔගොල්ලෝ අපි කියන්නේ කොළඹ වාසි, ගම්වාසි, ලංකා වාසි හැමෝටම සුබම සුබ අද අවුරුද්දක් වේවා.